ආරක්ෂකම ළමයිද පෙරත් ලැබුණා නමුත් අද තවත් කොටසක් නිල වශයෙන් අද ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ රටේ මේ මොහොතේ තිබෙන කොවිඩ් එකට අමරව තියෙන ආර්ථික ප්‍රශ්නයට යම් යම් සහන ලබා ගන්න හැකියාවක් ඉන්නේ. නැ බෙහෙත් සිංගයක් කියන එක හරි වැරදි. එහෙම බෙහෙත් සිංගයක් මහා දවැන්ත ප්‍රශ්නයක් නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ. මේ වෙලාවේ යම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි එක යුනිට් එකක් 100ක් තියෙනන්න පුළුවන් නුවර තව තැනක තියෙන්න පුළුවන් 5ක්. ඒකට අවශ්‍යතාවය බෙදා හදාගෙන අපිට වැඩ කරගන්න පුළුවන්. මේ මාසෙ එකමාරයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. අගෝස්තු මාසෙ ඉඳන් ඊගාව අවුරුදු එකමාරටම බෙහෙත් ගන්න මට සල්ලි ලැබිලා තිබෙනවා. අපේ අවශ්‍යතාවය ඩොලර් මිලියන 260ක් වගේ අවුරුද්දකට. ඒ වගේ එකමාර ගුණයක් විතර මට ලැබිලා තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ බෙහෙත් ගන්නකොට ඒක ඕඩර් කරලා කන්ෆර්ම් කරලා මාස දෙකක් විතර යනවා වම ගන්න. ඒ මාස දෙක මැනේජ් කරගන්න තමයි අපි මේ උත්සාහ කරේ. මම දැක්කා ඔක නාලිකාව කියලා තිබ්බා දරුවෙක් මරුණයි කියලා ණයෙක් අමුලිට බොරුවා. ඒ ළමයා ආවිලා තියෙන මිනිත්තු 35කට පස්සේ පැන්ටි වෙනම් සීරම් කියන ඉන්ජෙක්ෂන් එකේ වෙලාවෙන් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඔහු මැරලා තියෙන්නේ හෘදවාදයක් එක්ක ඇති වෙච්ච තවත් තත්ත්වයක් එක්ක. නෑන්ටි වෙනම් කියලා සීරම් එකේ ඒකේ කිසිම අඩුවක් නෑ. මං ගාව මාස 6කට ස්ටක්ස් තියෙනවා. පිස්සුබල් රෝගේ ප්‍රශ්නයක් තිබ්බා. මේ වෙනකොටත් ඒකටත් මාස 6කට බෙහෙත් දෙනවා කියලා. ඉතින් මේ කියන්නේ මෙහෙමයි අර අඩුවක් තියෙනවා කියලා එක තැනක කියපු ගමන් මේක ලංකාවේ කිසිම තැනක බෙහෙත් නැහැ කියලා ඉතින් මාධ්‍ය කෙනෙක් දැන් මේ වෙනකොට පෙට්‍රල් ඩීසල් සම්බන්ධ ඒක හදිසි අවස්ථාවල නෑ අපිට ambulances වලට දැනට ලබා ගන්නවා. ඒ ප්‍රශ්නයක් ඇති වුණත් ඒ සම්බන්ධව අපි වැඩ පිළිවෙලක් හදාගන්නවා.